හරි පොඩිපඩ කහගන්නකෝ ඔගොලොන්ට මේ දැම නයි ක්ලස් වරලා පොඩි විඩියක් කරන්න හිතුවේ තැප විෂණ පටන්ගන ටික දසක් වෙනවානි හ ටික දසක් වෙනවා කරපු යුනිට් ප්‍රමාණයකුත් තියෙනවා ලොකු ලොක යුන් පක් කල තිනපුද මේ ගොඩත් ඇත්තරම හද හැබැයි දැම පිගොඩක් ක්‍රවිෂන් ළමයි රවිෂන් බලාපොරොත්තු ඉන්න මේ මාසිදලා හද තොර උන් ලොක් දෙනෙක්ගේ ඉල්ලිමත් තිබුණා තැන් සරප අවත් කරපු යුනිටික් කොහොද කරගන්න කියන කතාව හද සවලමට රවිෂ නවද දැදගෙන ප්‍රශ්යත් මතුුණා ඒ කරපු යුනිටික් කොහොම දල්ලගෙන කතා හද එක නිසා ඒ පුතරෙක් ඉල්ලීම් මත නැවත වතාවක් කරපු යුනිට් සියල්ලම කරන්න තීරණය කරලා තියෙන හද ඒක වෙඩ්න්නේ කොහොමද කොච්චර කාලයක් කෙනවද හද කවද්ද පන්ද තියෙන්නේ හද ඔයකෙන කතා සියලට ප්‍රශ්න පිළිතුර දෙන්න තමයි පොඩි විඩියක් කරන්න කියලා හිතුවේ සමේ පොඩි විඩියක කවුරුත් බලන්න යාළුවන්ට දැනගන්න අනිවාර්යයි යාළුවන්ට මේ වීඩියෝ එක ලබා දෙන්න ඒ වැඩේ කරහල්ලා මම පොඩි වෙලාවකින් පැහැදිලි කරන්නම් කොහොමද මේක කතාව වෙන්නේ කියන කතාව හයිද මේක පුතේ ඇත්තටම සියලුම යුනිට් ටික කවර් වෙන විදිහේ මාස 5ක් අපි ස්මාර්ට් ප්ලෑන් එකක් හදලා තියෙනවා හරිද ඒකේ ටයිම් ටේබල් එක මම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක දානවා ඒක හොඳට බලන්න හද වෙන්නේ ඔක්කොම මාස 5යි හද මාස 5න් ඔක්කොම කතා වෙනවා මාස 5ක් කොට 5ක් යන්නෙත් නැහැ කවුරු හරි කන කොහොමද කරන්න කියන එක ඒක අපි ප්ලෑන් එක බලුවන් තේරෙනවා සහායක කරන්නේ මම සහාය එහෙම කරනවා කියලත් මෙතන මේ නිකන් තියරිටික් කරලා බේරෙන් හදනවා නෙමේ හද අසු වෙනා සමස්තය හද මේක හරහා පාස්වර්ඩ්ස් අපි කතා කරනවා හද ඒක කරලා තියෙන එක මේ ගිත්‍රි කාලෙදී ආය වෙනවා හද ඒක වෙන්නේ කොහොමද පන්තිෙන් දවස් ටික මම දැන් පැහැදිලි කිරීමක් කරන්න මේක මැයි මාසේ මුල ඉඳලම පටන් ගන්නවා හරිද හරිද පුතේ සතියේ මේ විතර දවස් 4ක් මේ පන්තිය පැවැත්වෙනවා හද සතියේ දවස් 4ක් වට ෆුල් ඩේ නෑ පැය දෙක තුනේ ක්ලාස් විතර මේක යන්නේ හද ඒක නිසා දවස් 4ක් කරන්න උනේ එක දවස ගන්න බැරි වෙන නිසා හද අර දෙක සබ් බලමු කොහොමද ක්ලාස් එක වෙන්නේ කියලා පුතේ සවුඳ පුතේ හවස 2:30 2 කාලේ ඉඳලා 5යි කාල වෙනකම් කියන ටයිම් එක තුල අර අපි මේ දක්වා කරපු යුනිට් එක කරන ක්ලාස් එකක් වෙනම යනවා. ඉතින් ඒකට ජොයින් වෙන්න ඕන මේ දක්වා කරපු යුනිට් එක අහුවෙච්ච නැති ළමයි. හරිද? පුතේ ඒක පටන් ගන්න යාන්ත්‍ර විද්‍යාව කියන යුනිට් එකෙන්. හරිද? ඉතින් මේ ඊළඟට එන සවුඳ උදේ මේ ක්ලාස් එක තියෙනවා. ඒක තියෙන්නේ පුතේ පැය 3ක ක්ලාස් එකක් යාන්ත්‍ර විද්‍යාව කියන යුනිට් එකෙන් පටන් ගන්නවා. සවුඳෙන් ක්ලාස් එක. ඉතින් යාන්ත්‍ර විද්‍යාව තියරි කරලා 1980 ඉඳලා 2022 දක්වා සියලු පාස් පේපර්ස් ඩිස්කෂන් එකත් මේක හරහා යනවා. හද ඊට පස්සේ සිකුරාදා සාමාන්‍ය විදිහට රිවිෂන් එක තියෙන උදේ 8 හවස 2 කියන ටයිම් එක තුල ඒක අපි දැන්ට යන්නේ ධාරා විද්‍යුත් එකේ යුනිට් එක. එතකොට මේ මාසේ මුලින් ඉඳලා ජොයින් වෙන ළමයින්ට ධාරා විද්‍යුත්තේ විභෝය කියන කොටස හරහා ඉස්සරහට යන්න පුළුවන්. හද ඒ ෂෝට් කම දවැන්ත තොගයක් ඒක ඇස්සේ තියෙනවා. ජොයින් වෙලා බලහල්ලා වැඩේ වෙන්නේ කොහොමද කියන කතාව. ඊට අමතරව සවුඳ නයිට් ක්ලාස් එකක් තියෙන පුතේ 6:00 ඉඳලා රෑ 10 වෙනකම් ඒක ෆිසිකලි සහ ඔන්ලයින් කියන ආකාර දෙකටම පැවැත්වෙනවා. ඕඩලමයින්ට ෆිසිකලි යන්න පුළුවන් හරි ෆිසිකලි යන්න බැරි ළමයින්ට ඔන්ලයින් ජොයින් වෙන්න පුළුවන් ඒ ක්ලාස් එකේ මැයි මුල පටන් ගන්න චුම්බක ශේෂ කියන යුනිට් එක චුම්බක ශේෂ කියන යුනිට් එක හරිද ඊට අමතරව ඉරිද පුතේ 8:12 අපේ තියරි ටයිම් එක මම භාවිත කරන රිවිෂන් එක සඳහා හරිද ඒකටත් සියලුම ළමයි සම්බන්ධ වෙන්න ඕන පුතේ ඒ ක්ලාස් එක හරි දැන් විද්‍යුත් ශේෂ දාරිත්‍රක කියන කොටස මැයි මුල පටන් ගන්න හරිද පටන් ගන්නකොට එකින් දවස් දෙකෙන් ඉවරයි ආසින පස්සෙව සහිත හරි ඔන්නෝ විදිහේ දවස් 4ක් ඕගලන්ට ක්ලාස් පැවැතර මේක ඉතාම පුංචි දවසේ තියෙන හරි ඒක තොදර ඔලුව තියාගන්න පොඩි දවසකින් ෆිසික්ස් සිලබස් ඉවරයි කියන කතාව ලස්සනට හදලා දෙනවා හරිද ඒක කරන්නේ මම හරි ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් අබ්බා ගන්න එපා ඉදි ප්ලෑන් එකක් ඉක්මනට යනවා මේක කරන්නේ ඉක්ම පොඩි දවසකින් සිලබස් එක බලලා කරලා දෙන්න ඕන නිසා හරි මොකද අනිත් විභාගෙට කියලා මහා ලොකු කාලයකුත් තව නැහැ හරි ඒකත් අපි ඔලුව තියාගන්න ඕන හරි එතකොට ඒ නිසා අපිට මෙහෙම පොඩි ප්ලෑන් එකක් දාගෙන ටික දවසක් මහන්සිලා වැඩ කරන්න එනවා ටික දවසක් ඊට පස්සේ උඹලගේ ඔළුවේ තියෙන බර සම්පූර්ණ නිදහස් කරන්න පුළුවන් මොකද ෆිසික්ස් සිලබස් එක මේ පුංචි කාලේ ඉඳලා කරන්න යනවා ඒතකොට අපිට මේ වැඩියක් කරන්න වෙනවා ඒ වෙනුවේ හැබැයි එහෙම කරා කියලා උඹලගේ පන්ති පිස්සු වැඩිවීම හෝ ලොකු මුදලක් අය කිරීමක් වෙන්නේ සාමාන්‍ය කාඩ් එක යටතේ තමයි මේ ඔක්කොම වැඩ ටික ඔයගොල්ලෝ වෙනුවෙන් වෙන්නේ හරිද මේ 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 ක්ලාසස් හතර හරහා යුනිට් කතා කරද්දි පුතේ නිකන් යුනිට් එක කරලා දුවනවා නෙමෙයි මම පැහැදිලි කළා මම අපි හැමදෙස්සම කරන වැඩේ හරිද 1980 2022 දක්වා වූ සියලුම පාස් පේපර්ස් ගැටළු සාකච්ඡා මේ හරහා සිදු වෙනවා හරිද දැන්ට යාන්ත්‍ර විද්‍යාව දැන් අපි පළවෙනිවත් ඒ යාන්ත්‍ර විද්‍යාව කරලා ඉවරයිනේ හරිද ඒකේ පුතේ යාන්ත්‍ර විද්‍යාවෙන් විතරක් MCQ 1500 පණ ප්‍රමාණයක් අපි ඩිස්කස් කරලා තියෙනවා ඒක පරණ ළමයිගෙන් අහන්න ඇත්තම සර් එහෙම කරාද එච්චර ප්‍රමාණය සාකච්ඡා කරලා තියෙනවද කියන කතාව අහලා දැනගෙන පන්තිරෙන් හරිද ඒ පළවෙනිවත් අපි යාන්ත්‍ර විද්‍යාව කරද්දී කරපු MCQ ප්‍රමාණය මං කියතේ එච්චර ප්‍රමාණයක් කරලා තමයි යාන්ත්‍ර විද්‍යාව යුනිට් එක මේකට ඉවර කරලා තියෙන්නේ හැබැයි ඒක ආපු සැරයක් රිපීට් ක්ලාස් එකක් විදිහට හරිද ජොයින් වෙන්න බැරි වෙච්ච ළමයින්ට සවුඳ හවස ඔය ටයිම් එකේ එනවා. ඒතර මේක මේ සවුඳ හවස තියෙන ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන.
ඒකට ජොයින් වෙච්ච බැරිවුණ ළමයින්ට විතරයි. හරි ඉස්සෙල් ජොයින් වෙන බැරිච්ච අයිට විතරයි. හරි ඒක තමයි ওই රිවිෂන් එක සහ ඒ වෙන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන විදිය. ඊට අමතරව පුතේ ඒකෙන් වෙන්නේ උඹලගේ දැනුම හදලා දෙන එකනේ. එතනින් පස්සේ අපිට ඒක චෙක් කරගන්න අනිවාර්යෙන් කරන්න ඕන වැඩේ සහ සියලු දෙනා මේකට ජොයින් වෙන්න ඕනමයි. නැත්තම් උඹලගේ දැනුම මොකක්ද කියන ලෙවල් එක බලා ගන්නත් බෑ. ඒක අප්පීමක් වෙන්නෙත් නැහැ. ඒ නිසා පේපර් ක්ලාස් එක ඉතාම වැදගත්. පේපර් ක්ලාස් එක පුතේ අපි පේපර් ලියන්න හැම සතියකම සෙන්සරවද උදේ වරුවක් භාවිත කරනවා. හැම සතියකම MCQ පේපරයක්, ඊළඟ සතියේ essay එකක්, ඒ විදිහට විභාග දක්වා දිගටම පේපර්ස් ඔකෝ ලියන් දෙනවා. දැන්ට පේපර්ස් හතරක් ලියලා පුතේ ලකුණු දීලා රෑන්ක් කරලා හරිද ඩිස්කෂන් එක සම්පූර්ණ කරලා සියර්සයක් වැඩ කටයුතු කරලා ඉවරයි. හරිද සියලුම පේපරේ ඩිස්කස් කිරීම සිදු වෙනවා. හරිද ඒක නිසා මේ කරාද කියන ඒවා පොඩ්ඩක් දැන්ට පන්ති ළමයිගේ හොයලා බලලා කරගන්න. මොකද දැන්ටත් පන්ති දෙවන්ත ළමයි ගණක් ඉන්නවනේ. ඒතර ඔබලා අහුවොත් අහන අයගෙන් දැනගන්න පුළුවන් පේපර් එහෙම කළාද, පේපර්ස් ඒ විදිහට ඩිස්කස් කරාද, පේපර් හරියට බලලා දුන්නද, පේපර් ලිව්වේ කොහොමද. පුතේ පේපර් ලියද්දී අපි හැම ළමයෙකුටම පේපර් ලියන්න අවශ්‍ය පොත දෙනවා. හරිද කටුකොල දෙනවා. ඊට පස්සේ MCQ කට අවශ්‍ය පොත දෙනවා, චූටි කොලේ දෙනවා. ඒ ටු සෙට් සමස්තයම අපි ලබා දෙනවා. ඉන්ඩෙක්ස් නම්බර් දීලා පේපර්ස් බලන්න පැනල් එකක් වෙනම දාලා ඒව ඒ ටු සෙට් ක්ලියර්ලි වෙනවා. හරිද ඒ නිසා ඔයගොල්ලන්ට අවශ්‍ය වැඩ කටයුතු හිතන්න ඇති ප්‍රමාණයකින් අපි පේපර් ක්ලාස් එක තුළ වෙනවා. හරිද ඒතර මේ පේපර් ක්ලාස් එක තියෙන්නේ සෙන්සරවද උදේ 9ටම. හරිද ඒතර මේ සෙන්සරවද උදේ 9ට ලියන පේපර් එක ඩිස්කෂන් එක පුතේ සිකුරාද 2:05 කෙන් ටයිම් එක යනවා. සිකුරාද 2 දක්වා රිවිෂන් එක යනවා පුතේ. ඊට පස්සේ 2 සිට 5 දක්වා පේපර් ඩිස්කෂන් එක යනවා. හරිද ඒතර ඒ ටයිම් එකෙන් කරලා බැරි වෙන්නේ අපි නයිට් ක්ලාස් එකක් විතර දාලා පේපර් ඩිස්කෂන් එකකුත් යනවා. හරිද ඒක නිසා පොඩි කාලයක් අපිත් එක්ක එකතු වෙන ළමයින්ට මහන්සිලා වැඩ කරන්න වෙනවා. හරිද ඒක ලොකු කට්ටක්. පොඩි කාලය හැබැයි එතනින් පස්සුගේ සබ්ජෙක්ට් එක ඉවර කළා උට අනිත් සබ්ජෙක්ට් හදා ගන්න පුළුවන් විදිය දවැන්ත වැඩ පිළිවෙලක් අපි ළඟ තියෙනවා. හරිද ඒක නිසා මේ වැඩ පිළිවෙල මෙච්චර දවසක් අපි ක්ලාස් කරන්න උන්නේ නැහැ. නමුත් අලුතින් ජොයින් වෙන බලාපොරොත්තු වෙන ලොකු ළමයි ප්‍රමාණයට හරිද අර කරපු යුනිට් එක කරගන්න කොහොමද කියන ප්‍රශ්න උත්තරයක් දෙන්න උනා. ඒක නිසා තමයි අපි තව ක්ලාස් එකක් දාන්න තීරණය කළේ. හැබැයි එහෙමයි කියලා යාවි පන්ති කාඩ් එක වැඩි වීමක් වෙන්නෙත් නැහැ. හරිද ඒක නිසා උඹලට ලැබෙන දවැන්ත චාන්ස් එකක් මේක. ඒ චාන්ස් එක උඹ විතරක් අරගෙන ඉන්නේ නැතුව හද යාළුවාත් අනිවාර්යෙන් දැනුවත් කරගෙන වැඩේට ජොයින් වෙන. ජොයින් වෙලා දවස් දෙකක් වෙලා බලහන්. ඊට පස්සේ මල තීරණය කරහන් උඹට මේක සෙට් වෙනවද නැද්ද කියන කතාව. හරිද ඒක අනුව ඉදිරිය ඔයගොල්ලෝ ප්ලෑන් කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ ක්ලියර් ප්ලෑන් එකක් තියෙන ක්ලාස් එකක් උඹලා කොහෙවත් තියනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලහන්. හරිද ඒක නිසා මම ඔය සරලව මතක් කරේ අපේ වැඩ පිළිවෙල වෙන්නේ කොහොමද කියන කතාව. හරිද ඒක නිසා පොඩ්ඩේ වීඩියෝ එක ලොකුවට දිග වෙන්නේ සම වැඩි කතා කරන්නේ නැහැ. ওই විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ. ඊට අමතර වෙන කතා ඔයගොල්ලෝ දැනුවත් කරන කාරණා ටිකක් තියෙනවා. ඒක අපි ක්ලාස් එකෙන් කරමු. හරිද ඒක නිසා මේ වීඩියෝ එක කවුරුත් බලලා හරිද යාළුවෝ අනිවාර්යෙන් දැනුවත් කරන්න මැයි මුල ඉඳන් ජොයින් වෙන්න. මොකද ආයෙත් සැරයක් ළමයි ඉල්ලුවට මේ පාඩම් කරන්න ඕන කියලා ආයෙ කරන්න වෙන්නේ නැහැ පුතේ. හරිද මොකද මේ කරන්නේ 3-4 වෙනි පාර. හරිද ඒක නිසා 22 ඉල 23 ළමයින්ට ඔය අවසාන වතාව තමයි සිලබස් අල්ලන් තියෙන මගෙන් සිලබස් එක අල්ලගන්න තියෙන අවස්ථාව. ඒක නිසා මම මුලින්ම ක්ලාස් එකට ජොයින් වෙන්න අනිවාර්යෙන් යාළුවෝ දැනුවත් කරන්න මේ ගැන. හරිද හරි එහෙනම් මම ඔකාන්ට වීඩියෝ එක නවත්තනවා. කටින් බුස්සර නැහැ පුතේ.